ඩොලර් නැති මොහොතක පිරිපහදු වහලා ඇති වෙන්න පිරිපහදු ඉන්ධන කියා තියනවා කියලා ජනතාවට ප්‍රකාශනිකුත් කරමින් අද වෙන විට ඩීසල් නැව ලංකාවට ඇවිල්ලා දින 11යි ඩීසල් නැව ඉවරෙන්න අද හවස 28 වෙනිදා අපු පෙට්‍රල් මෙට්‍රික් ටන් 40,000 නැව මේ මොහොත වන විට ගොඩබෑමේ කටයුතු සිදු වෙන්නේ නැහැ ඉන්ධන ටික ගොඩ බාන්න අවශ්‍ය මුදල් මේ මොහොත වෙනතුරු නිදහස් වෙලා නැහැ කියන එක දැන් තහවුරු එහෙනම් මේකෙන් ඇති වෙන්නේ මොකද්ද රටේ ජනතාවට ආපෝ පොලිමට තල්ලුවීමක් මේ එක නැවක් අදයි ඉවර වෙන්නේ දින 11යි දින 8ක ප්‍රමාද ගාස්තු ගෙවන්න ඩොලර් 25,000 ගන්න ඊළඟ නැව තාම බාලත් නැහැ අදාළ මුදල් ගෙවන්න ඇතිල මේක පෙට්‍රල් නැව එළියේ 28 වෙනිදා වේ අද 6 වෙනිදා දින 8යි හෙට නැව බාන්න කිව්වත් දින 13ක් විතර යනවා දින 6කට 7කට නම් ඉන්ධන ගබඩාව අපි ගාව තියෙන්නේ අමතර තොග නැතිනම් 28 වෙනිදා ආපු නැව දින 8ක් තිස්සේ මුහුදෙනම් තියෙන්නේ ජනතාව යන්නේ ඉන්ධන හිඟ එක්ක පොලිමට නෙමෙයිද මේ මොහොත වෙන තුරු නැව බාල නැහැ පෙට්‍රල් මෙට්‍රික් ටන් 90000ක 35000 මෙට්‍රික් ටන් 95 පෙට්‍රල් එහෙනම් දින 8කුත් පහු වෙලා එහෙනම් අර්බුදයකට පොලිමේකට හිඟයකට නෙමෙයිද දැන් ඇවිල්ලා තියෙන්නේ ජනතාව පොලිමේ නැතුව ඉන්න නම් ජනතාව ගෙදර ඉන්න ඕනේ රස්සාවට නොගිහිල්ලා මේ අතර රටම අඳුරු යුගයකට යන දිනට තවත් දවස් කිහිපයක් පමණක් ඇති බව තෙල් බරය විදුලි ඒකබද්ධ වෘත්තීය සමිතිය සඳහන් අද මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළා ඒ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීම එරෙහිව පැවති මාධ්‍ය හමුවකදී තව දින කිහිපයක් ගත වෙනකොට මේ රටේ නැවතත් අඳුරු වූ දවසක් බවට පත් වෙනවා. ඒක සම්බන්ධව අද පාලකීන් අවශ්‍ය කටයුතු ගිවිසුම් සම්පාදනය කරමින් ඉන්නවා. ඒක අද රාත්‍රියේ සිදුවේයිද, 7 වෙනිදා සිදුවේයිද, 12 වෙනිදා සිදුවේයිද කියලා අපිට දන්නේ නැහැ. මේ වෙනකොට අරලියගහ මන්දිරය ඇතුලේ මේ සම්බන්ධව කතිකාව වෙනවා ඇති. වෙනත් රහසිගත ස්ථානවල මේ ගිවිසුම සම්බන්ධව කතා වෙනවා ඇති. සමහර විට මේ වෙනකොටත් අස්සන් තබලා ඇති. එහෙනම් නඩු දෙකක් තියෙනවා අපිට මේ දේපල බලහත්කාරී ලෙස ඉන්දියානු සමාගම භුක්ති විඳින්නේ රටේ පාලකින්ගේ ආශිර්වාදයේ මැද්දේ 2003 ඉඳන් බලහත්කාරීව ටැංකි භුක්ති විඳිනවා ඒකට හරියන්න කප්පම් මුදලක් විදියට ඩොලර් වලින් සොච්චමක් අපිට ලබා දෙන්න අපි ආණ්ඩුවට කියනවා උඹලගේ උත්සාහය පරාජය කරනවා උඹලගේ ගිවිසුම් අදරට අස්සම් කරයි උඹලගේ ගිවිසුම් 12 වෙනිදා අස්සම් කරයි හැබැයි අස්සම් කළත් ගිවිසුම් ඒවා අහෝසි කරන්න ජනමතය ඉදිරියේ ඔය හැමෝටම ඔය ගිවිසුම් ආයි අකුල ගන්න වෙනවා අත තියන්න එපා මේ රටේ ජාතික සම්පත් වලට ඔහිලව ගහලා පන්නන දවස වැඩි ඇතක් නෙමෙයි ඒස අපි තීන්දුවක් ගත්තා තෙල් සංස්ථාවේ සේවකයෝ වරායේ සේවකයෝ විදුලියේ සේවකයෝ විතරක් නෙමෙයි ත්‍රිකුණාමලයේ සියලු මහජනතාවත් ඒක රාසි කරගත්ත විරෝධතා ව්‍යාපාරකට යන්න ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල් වරායේ විදුලිය එකම සම්දානයේ විදියට එළඹෙන ජනවාරි 13 වෙනිදා 10වල් 12ට ත්‍රිකුණාමල නගරය තුළ විරෝධතාවය පළ කරලා අපි අපේ අප්‍රසාදය ආණ්ඩුවට පළ කරනවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.